පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පදන්නව මේ මැතිවරණ ව්‍යාපාරයෙන් පසුව රටේ ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ අපි හැමදෙනාටම යම් పూర్ව අදහසක් තිබෙනවා. ආර්ථික වශයෙන් අපේ රට ගමන් කළ හැක්කේ කවර දිශාවකටද? ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල විය හැක්කේ කවර වර්ගයේ තරජනයක්ද? සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කරනවා වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ගැටුම සැකේ අවිශ්වාසය තව තවත් වර්ධනය කිරීමේ දිශාවට යන එක බව ඉතා හොඳින් පෙන්නුම් කරමින් තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා හෙටත් මේ රටත් මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ රටේ ආරක්ෂාවත් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි නොසැලී සටන් කරන බව, ඒ සඳහා අපි ඉදිරියට එන බව මේ රටේ ජනතාවට අපි සපත කර ප්‍රකාශ කර සිටිනවා. ඒ මොකද අපි ඉදිරියේ විද්‍යාමාන වෙමින් තිබෙනවා 70ක් වසක් මේ අනුගමනය කළද ආර්ථික ප්‍රතිපත්ති අපේ රට ගෙනත් තිබෙන්නේ කොතනද, යායක්කේ කොහොමද? ඒක හරි පැහැදිලි. ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනය කළ හැකිද ඇකිලිය හැකිද? ඒ අපි ඉදිරිපිට තිබෙන සාකච්ඡා මණ්ඩපය තව හොඳින් අපිට පෙන්නුම් කරලා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවිය හැකි අනතුර පිළිබඳ. ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගියද මැතිවරණ ප්‍රතිඵල තුල මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සෙත් දියත් වෙමින් තිබෙන බොහෝ ක්‍රියාදාමයන් තුල පෙන්නුම් කරමින් තිබෙන්නේ තවත් ගැටුම තීව්‍ර වෙන, අවිශ්වාසය සැකේ තීව්‍ර වෙන සමාජයක් නිර්මාණය වෙන බව. ඉතින් කවරදාටත් වඩා වැඩියෙන් අප විසින් ඉදිරිපත් කළ දේශපාලන අපි විසින් පෙන්වා දෙන ලබන ගමන් මාවත තමයි මේ රටත් මේ රටේ ජනතාවටත් ඉදිරි අනාගත රඳා පවතින ගමන් මාවත බවට පත් වෙන්නේ. ඒ නිසා හෙටද ඒ ගමන් මාවත වෙනුවෙන් කිසිදු පසුබෑසීමකින් ආපසු හැරීමකින් තොරව සටන් වදින්නත් ඒ ජනතාවගේ අයිතිවාසිකමෙන් පෙනී සිටින්නත් සූදානම් බව අප මේ රටේ ජනතාවට ප්‍රකාශ කරන්න කැමතියි. Breaking Dr. K.